සිංහල දෙමළ අලුත් අවුරුද්ද සැමරීමට ගම්බිම්බලා යාමට ජනතාව යොහුසුළු වීම සමග කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල බස් නැවතුම්පළ ජනකීර්ණ වී තිබෙනවා. ERC සහ PDCC තාක්ෂණයෙන් කොළපාට ඇසුරු මේන ACL Energy Saving Cable ඔබේ විදුලි බිල අඩු කරයි. ලංකා ගමනාගමන මණ්ඩලය සදහන් කළේ අලුත් අවුරුදු විශේෂ ප්‍රවාහන සැලැස්ම යටතේ දෛනිකව බස් රථ ගමන් වාර 700ක් කොළඹ සිට දිවයිනේ ප්‍රධාන නගර රැසක් ආවරණය වන පරිදි ක්‍රියාත්මක කරන බවයි. කොළඹ මධ්‍යම බස් නැවතුම්පළේ සහ බැස්ටින් මාවත පෞද්ගලික බස් නැවතුම්පළේ අද උදෑසන දක් ලැබුණු තත්ත්වයයි මේ. මේ අතර ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයාගෙන් හිරු ප්‍රවෘත්තිකළ විමසීමකදී සඳහන් කළේ අවුරුදු සමය ක්‍රියාත්මක බස් සේවාව හරහා ඊයේ දිනේ පමණක් රුපියල් මිලියන 210කට ආසන්න ආදායමක් ඉපයූ බවයි. මේ අතර ඊයේ දිනේදී පමණක් අධිවේගී මාර්ගවලින් රුපියල් මිලියන 46ක ආදායමක් ලබා ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා. අධිවේගී මාර්ගවල ඊයේ දිනය තුල පමණක් වාහන 128,000ක් ධාවනය කර ඇති අතර එය සාමාන්‍ය දිනවලට සාපේක්ෂව 25%ක වර්ධනයක්. මේ අතර ඊයේ රාත්‍රියේ අම්පාර, වලපනේ, වැලිබඩ සහ අනුරාධපුර ඇතුළු දුරබැහැර ප්‍රදේශ බලා යාමට පිටකොටුව බස් නැවතුම්පළේ රැඳී සිටි පිරිසකට පොලිස් බස් රථ භාවිතයෙන් නොමිලේ ප්‍රවාහන පහසුකම් සැලසීමට කටයුතු කරනවා කාර්යයයි මේ. දැන් අපිට වලපනේ දක්වා ගමන් යන බස් එකක් අපිට නොබිලේ ඉන්න ප්‍රස්ථාව ලබා දෙන සියලුම පොලිසිය නිලධාරීන්ගේ ස්තුතිය. මේ අතර අලුත් අවුරුද්ද නිමිත්තෙන් ගම්බිම්බලා යන ජනතාවගේ පහසුව සඳහා අතිරේක දුම්රිය ගමන්වාර 12ක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර ඇති අතර එම සියලු ගමන්වාර ඊයේ පස්තුරුවේ සිට ක්‍රියාත්මක කෙරුණා. අරේන්ජ්මන්ට් එක හරි නෑ කියන්න පුළුවන්. මොකද මේක මිනිස්සුන්ගේ උත්සව අවස්ථාවක්නේ. රජයට ආදායමක් ගන්නත් එක්ක හොඳ ට්‍රේන් සර්විස් එකක් දාන්න ඕන අනිවාර්යයෙන්. රස්තිය අදුව තමයි ඉතින්. සානේ යතිය කිසිම සානේ යන්නේ නෑ. හරියට වැඩි කෝච්චි එකයි දේ තුනක් අතර දාන්න ඕන. හරි නම් චතර සෙනග අද. ඒ කියන්නේ අද සෑහෙන සෙනගනේ මේක තව ටිකක් මොනවා හරි කරා නම් හරි වටනවා ඒක. බදුළු යන්න ඉන්නේ. තවත් නෑ හුඟක් වෙලා ඇවිල්ලා. පැයක් ඉතරයි. මේ වගේ උත්සව සමයකට වැඩියෙන් දාන්න ඕන කෝච්චි. චාටර්ම වැඩි. අපි ළමයි එක්ක හරියට රස්තිය අදුව. ඊයේ අවස අතර ඉඳන්ම ඉන්නවා. මාර චාටර් එකක් ඇවි. අවුරුදු ලංගලා දුම්රේ ගේම් බලන්න ආසෙ. ඊළ බලන්නකො. අවුසෑ. මීට වඩා ප්‍රමාණවත් පහසුකම් තිබුණා නම් මිනිසුන්ට මීට වඩා ගමනක් බිමනක් යන්න පුළුවන්. ඉතින් ප්‍රමාදයට වඩා මෙතන මිනිසුන්ගේ කාලය වටිනවනේ. ජනතාවට යන්න පුළුවන් විදියට ටිකට් දෙන්න ඕන. අතන කවුන්ටරෙන් දැනගන්න ඕනේ මේ ට්‍රේන් එකේ යන්න පුළුවන් සීමාවක් තියෙනවනේ. යන්න ඉඩක් ඇත්තෙම නැත. පහේ ඉඳලා මේ පහේ ඉඳලා උදේ මෙහෙම මොකක්ද අප්පා මේ කියන්නේ? ලේසියක මේ නිකයි යන්න පුළුවන් මේ අමාරු නෑ කියලා. මොන අමාරුද? ලෙඩ්ඩු අපි ඇයිට හපන් වෙන්නද? දැලිම තෙරපි බා ගන්නවා. වෙට්ටියක් දෙයක් වැඩි කරන්නෙත් නෑ. මේ මිනිස්සු මොනවා කරන්නද දන්නේ? අවුරුද්දේ මේ ගමකට යන්න තියෙන මිනිස්සු කරදර.